අද හුඟ දෙනෙක් මස් මාළු කෑම නවත්තලා වෙජිටේරියන් වෙලා. මේක ප්‍රතිඵලයක් විදිහට අද බොහෝ දෙනෙකුගේ ඇඟේ ලේ අඩුයි. ඒ කියන්නේ නිරක්තිය වැඩි. ඒකට හේතු වෙලා තියෙන්නේ ඇඟේ යකඩ අඩුකම. හෙටරට විශේෂාංගයෙන් අද අපි ඔබට කියන්නේ දවසින් දවස වැඩි වෙන නිරක්තිය හෙවත් යකඩ ඌනතාව ගැනයි. ලංකාවේ හැම කාන්තාවන් තුන්දෙනෙක්ගෙන් එක් අයෙකුගේ ඇඟේ ලේ අඩුයි කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය සොයාගෙන තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ වැරදි ආහාර පුරුදු. යකඩ අපේ ඇඟට ඕන වෙන්නේ රතුරු දිරාණු නිෂ්පාදනය කරන්න. ඒ රතුරු දිරාණු මගින් තමයි ඇඟේ හැම සෛලකටම ඔක්සිජන් සපයන්නේ. ඒ හින්දා යකඩ අඩු වුණොත් අපේ ඉන්ද්‍රිය පද්ධතියට ඔක්සිජන් සැපයීම අඩාල වෙලා නොයෙක් ලෙඩ හැදෙන්න පුළුවන්. මස්, මාළු, පිටර, කරවල, හාල් මැස්සු වගේ දේවල් කෑවහම අපිට ලැබෙන්නේ හීම් යකඩ. ඒ හීම් යකඩ බොහොම ඉක්මනින් ඇඟට උරා ගන්නවා. හැබැයි එළවලු පළතුරු ධාන්‍ය වර්ග සහ පලා වර්ග වලින් ලැබෙන හීම් නොමන යකඩ ඇඟට උරා ගන්නවා අඩුයි. විශේෂයෙන් ගර්භණී අවස්ථාවල එහෙම නැත්නම් වැඩි හිටියට පත් වන අවස්ථාවල ළමයිගේ විශේෂයෙන් ගැහෙන දරුවන්ගේ රක්ත හිමිකාවේ ඉතා වැඩිපුර තියෙනවා. ඉතින් මේ තත්ත්වය මගහරව ගන්න පුළුවන් ක්‍රමයක් තමයි අපිට සත්වමේ ආහාර සුළු ප්‍රමාණයක් හරි ආහාරයට එකතු කර. මොකද සත්වමේ ආහාර සුළු ප්‍රමාණයක් හරි ආහාරය තියෙනකොට හීම අයන් පොඩ්ඩක් හරි ආහාරය තියෙනකොට අනිත් එළවලු වලින් ලැබෙන යකඩත් උරා ගැනීම ගොඩක් පහසු වෙනවා. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ යකඩ වැඩිපුරම තියෙන්නේ නිමිති වල කියලා. හැබැයි නිමිති වලට වැඩිය ගුටුකොළ වල 3 ගුණයක් විතර යකඩ වැඩි කියලායි විද්‍යාඥයින් පරීක්ෂණ වලින් තහවුරු කරලා තියෙන්නේ. යකඩ අඩුකම නිසා බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ හරිම කම්මැලිකමින්. ඒ වගේම කල්පනාව අඩු වෙන්නත් ඇඟේ ප්‍රතිශක්තිය අඩු වෙලා ඉක්මනින් ලෙඩ රෝග හැදෙන්නත් මේ යකඩ අඩුකම නිසායි. වැඩිහිටියන්ගේ ශාරීරික හා මානසික වර්ධනය අඩාල වීමට වෙන්නත් ඉක්මනින් මහන්සිය දැනෙන්නත් යකඩ අඩුකම හේතු වෙනවා. මස් මාළු නොකන අය විටමින් සී බහුල අලුත් එළවලු හා පළතුරු ආහාරයට ගැනීම ඉතා වැදගත්. බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා බත් කාලි වල තේ එකක් බොන්න. එහෙම නැත්නම් බත් කන්න ඉස්සෙල්ලා තේ එකක් කෝපි එකක් බොන්න. ඒක හොඳ පුරුද්දක් නෙමෙයි. ඊට හේතුව තමයි මේ තේ වල කෝපි වල තියෙන ටැනින් අපේ ඇඟේ යකඩ උරා ගැනීම බොහෝ සෙයින් අඩු කරනවා. ඒ හින්දා හොඳම දේ තමයි තේ එකක් කෝපි එකක් බොනවා නම් බත් කන්න පැයකට ඉස්සෙල්ලා හරි එහෙම නැත්නම් බත් කාලා පැයකට විතර පස්සේ මේ දේ බොන එක. ඒ වගේම තව දෙයක් කියන්නම්. මම ඔබට කියන්නේ නැහැ ඔබ මෙච්චරකල් මස් මාළු කෑවේ නැත්නම් අද ඉඳලා මස් මාළු කන්න කියලා. හැබැයි මස් මාළු එහෙම නැත්නම් කරවල, හාල් මැස්සු මේ වගේ දේවල් ඔබේ ආහාර